ඔයාගේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්නවල හැමෝටම ලංකාවේ පවතින නගරවලින් දිනෙන් දින ඉතාම සීග්‍රෙන් දියුණු වන සුන්දර නගරයක සුන්දර දර්ශනයක් තමයි මේ ඔයාලා දකින්නේ. මේ තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගරයේ පවතින සුන්දරම ස්ථානය කුරුණෑගල වැවරවුම. මං අද ඔයාලට ගෙනාපු මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එක පහ බැලුවා නම් ඔයාලට මතක ඇති ඒ වීඩියෝ එක ගෙනාවෙත් ඔයාලා වගේ කුරුණෑගල නගරයට අවදිම් පදිංචියට නිවසක් තනා ගැනීමට ඉඩමක් හොයන අය වෙනුවෙන්මයි. ඉතින් මං අද ඔයාලට ගෙනාපු ඉඩමත් කුරුණෑගල නගර සීමාව තුළ පවතින වටිනාකමත් සහිත ඉඩමක්. ඇත්තටම කිව්වොත් මෙහි ඉඩම් කැපිලි දෙකක් පවතිනවා. අවශ්‍ය නම් කෙනෙකුට මේ ඉඩම් කැපිලි දෙක වෙන්වෙන් හෝ සම්පූර්ණ වශයෙන් වුවත් මිලදී ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වයම් පළාත් තුළ ජීවත් වෙන ගොඩක් අය ජීවත් වෙන්න ආසම සුන්දර නගරයක් තමයි කුරුණෑගල නගරය. තම දූදරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන් වෙත උසස් අධ්‍යාපනය ලබා දීමේ බලාපොරොත්තුවෙන් වගේම තම රැකිරක්ෂා වෙළඳ ව්‍යාපාර කටයුතු සඳහා ඇති පහසුව ගැන සලකා බොහෝ අය කුරුණෑගල නගරය වෙත ප්‍රවේශීමේ වැඩි ප්‍රවණතාවයක් වර්තමානයේ පවතිනවා. අපි අද බලන්නේ මෙමෙ ඉඩමේ සිට මේ ඔබ දකින්නා වූ සුන්දර කුරුණෑගල වැවරවුම් වෙත ඇත්තේ කිලෝමීටර් 2කට ආසන්න දුර ප්‍රමාණයක්. තව දෙයක්, මේ වීඩියෝ බලන ඔයා මගේ YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයත් ඉඩමක් හරි ගියක් හරි හොයන කෙනෙක් නම් දැන් මගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉදිරියටත් මං ඔයාලට විකිණීමකට ඉඩම් මා නිවාස ගැන පැහැදිලි විස්තර සහිත වීඩියෝ ගේනවා මගේ YouTube නාලිකාවේ. මේ තියෙන්නේ කුරුණෑගල පුතලම් ප්‍රධාන පාරනේ. ඔව්. මෙතනින්ද ඔයාලගේ ඉඩමට යන්න පාර තියෙන්නේ? ඔව් මේ පාර. තව මොකද්ද මෙතන පාරට කියන්නේ? ගංගොඩ පාර. කුරුණෑගල ගංගොඩ පාර කියලා තමයි කියන්නේ. හහ එතකොට මෙතන ඉඳන් කුරුණෑගල ටවුන් එකට කොච්චර දුරක් තියෙන්නේ? ටවුන් එකට කිලෝමීටර් කට ටවුන් ඒරියාවකම තමයි ඉන්නේ. ටවුන් ඒරියාවකම තමයි ඉන්නේ. මෙතන මේ ඉස්සරහා තියෙන කෝවිලක් නේද? හහ මොකද ශ්‍රී සෙල්ල විනයාගර දේවස්ථානනේ වාන වීදිය. ඒතර කෝවිල ඉස්සරහින් තමයි මෙතන මේ පාරට යන්න තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් එනවනම් මේ පුත්තලම් පැත්තද මේ? මේක පුත්තලම් පැත්ත. හා මේ පැත්ත තමයි ටවුන් එක. අනිත් පැත්ත කියන්නේ මේ මෙතනින් මේ වංගත පැත්ත මේ පුත්තල කුරුණෑගල පුත්තලම් ප්‍රධාන පාරනේ. එතනින් මේ ගංගුඩ පාරේ කොච්චර දුර යන්න ඕනද ඔයාලා ඊටමට? මීටර 100කට අඩු ප්‍රමාණයක් තමයි ඊටමට යන්න දෙන්නේ. හරි අපි ගිහින් බලමු ඊටමට. මේ තියෙන ඔයාලගේ ඉඩමට එන්න තියෙන පාරනේ. ඔව්. මෙතනින් ඒ කියන්නේ අර ප්‍රධාන කුරුණෑගල පුත්තලම් පාරේ නම් මෙතන කොච්චර දුරක් තියෙනවද? 100ක් විතර. මීටර 100ක් වගේ තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන ඔයාලගේ විකුණන්න තියෙන ඉඩමනේ. ඉඩම. ඒක ප්‍රධාන මේ පාරට මුණලා තමයි තියෙන්නේ. පාරට මුණලා තියෙන්නේ. හා මේක මොන පාරද? ගංගොඩ පාරට මුණලා තියෙන්නේ. ගංගොඩ පාරට මුණලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය මෙතන ඉස්සරහින් පළල අඩි කීයක් විතර තියෙනවද? අඩි 50ක් විතර තියෙනවා. අඩි 50ක් විතර තියෙනවනේ. සාමාන්‍ය පදිංචියට ගියක් වගේ හදාගන්න කෙනෙකුට ගැටලුවක් නැහැ. හොඳට ඉඩකට තියෙනවානේ. සෙලෙක්ෂන් ඒරියා එක මේක. හා හා හා. එතකොට මේකේ මේ ප්‍රමාණය කොච්චරක් තියෙනවද? පර්චේස් 16යි. පර්චේස් 16ක් තියෙන්නේ. ඔප්පු මොනවද තියෙන්නේ මේකේ? බිම්සවිය. බිම්සවිය. සාධක. ආ ටයිටල් සර්ටිෆිකේට් තියෙන කියන්නේ හිමිකම් සාධක තියෙන්නේ. ආ එතකොට මෙතන ඉඳන් කුරුණෑගල ටවුන් එකට කොච්චර දුරක් තියෙනවද? කිලෝමීටර් 1.5ක්. කිලෝමීටර් 1.5ක් වගේ තමයි තියෙන්නේ. එතකොට මේ ඒ කියන්නේ මෙහි තියෙන ප්‍රධාන ස්කෝල වලට ඒ වගේ දේවල් වලට ගැටලුවක් නැහැ. ඒ වගේ ඒ කියන්නේ නගර සීමාව වගේ තමයි ඉඩම තියෙන්නේ. එතකොට කුරුණෑගල පුත්තලම් ප්‍රධාන පාරට මීටර 100යි. මේ එන පාරත් එතකොට කාපට් පාර තියෙන්නේ. මේ වටපිටාවේ සාමාන්‍ය හොඳ ඒ කියන්නේ ගෙවල් ටිකක් තියෙනවා. පදිංචියට ගැටලුවක් නැහැ. වටපිටාව සාමාන්‍යයෙන් ඒ කියන්නේ නිෂ්කලංක පැත්තක් තමයි මේ පැත්තනේ. එතකොට කරන්ට් වතුර එහෙම මේ කොහොමද මේකේ? ඔක්කොම කරන්ට් ලයින් ගිහලා තියෙනවා. ආ කරන්ට් ලයින් ඔක්කොම ගිහලා තියෙන්නේ. සිස්ටම් ඔක්කොම තියෙනවා. හා හා. ඒ නගරේ තියෙන පහසුකම් ඔක්කොම ඒකට ගැටලුවක් නැහැ තියෙනවනේ. මේක පොඩ්ඩක් එතකොට එහා පැත්තේ මායිම් එන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පෙන්වන්න බලන්න. මායිම් මෙතෙන් ගියාද? ඔතනින් ගියා. මේ කොටස ඉවරන තැන නේද? ඔව්. දැන් මේ පැත්තේ උනොත් මේ මායිම් ඒ කියන්නේ සාමාන්‍ය පොඩි මේ පැලෙන්නේ වටක් වගේ ගිහලා තියෙන්නේ. එතකොට පර්චේස් 16 හමාරයි. 16ක් තියෙන්නේ. එතකොට සින්නක් කර ඔප්පු තියෙන්නේ. ඔව්. ඔයාලගේ පර්චේස් එක මිල කොහොමද කියන්නේ මේකේ? අපි 9.75ක් කියන්නේ. ලක්ෂ 9.75ක් තමයි කියන්නේ. කොතෙන්ද මෙතනින් මායිම තියෙන්නේ? මෙතන මායිම තියෙනවා. ආ මෙතන මේ මායිම් ගලක් තියෙන්නේ. ගලක් තියෙනවා. ආ ඉතින් තමයි මායිම ඔහොම ඇවිල්ලා පර්චේස් 16
මෙතනින් අර එහා පැත්තේ වැටගාවට මෙහෙන් ඒ කියන්නේ පාරක් යනවා කිව්වා මේ පිටිපස්ස කැලලට නේ මෙතන පාර ඉවරනවා ආ මෙතනින් පාර ඉවරනවද මේ තියෙන මයි ඉන්නේ මයි ආ මෙතනට තමයි තියෙන පර්චේස් 16 කැලල නේ මේ මයි හා මේ මෙතන තියෙන්නේ මයි මෙතනින් හොම කෙලිම පාර දිනනවා ඒ කියන්නේ පිටිපස්ස තව 12ක් පාරක් තියෙනවා ආ අඩි 12ක් පාරක් තියෙනවා මේ පිටිපස්සේ ඉඩමට යන්න නේ ඉඩමට යන්න පාර හා එතන සාමාන්‍ය පර්චස් 19ක් තියෙනවා පර්චස් 19ක් තියෙනවා නේ කෙනෙක්ට ඕන නම් ඒ ඉඩම ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා හා ඒ කියන්නේ මේ ඉඩම් දෙකම ඕන නම් එක එක්කෙනෙකුට ගන්න අවස්ථාවක් තියෙනවා නම් එහෙමත් ගන්න පුළුවන් නේ එතකොට මේ ඒ දෙකෙන් මිල එක ගණන්ද කොහමද ඒක තව වෙන කෙනෙක්ගේ අපි අයියාගේ හා හා හරියක් ඒක අඩු කරලා දෙයි සමාන හා හා ඒ කියන්නේ වාගේක සාමාන්‍ය පර්චස් එක කියන්නේ 975 ඊට පස්සේ ඒ කියන්නේ ඒක ප්‍රධාන පාඩම මුල්ල තියෙන ඉඳන් මේක පිටිපස්සට වෙන්න තියෙන ඉඳන් ඒක චූට්ටක් සාමාන්‍ය අඩු කර ගන්න ඕන නම් පුළුවන් කෙනෙක් නේ එතකොට එතනින් එහා පැත්තට මොකක් තියෙනවා කිව්වේ පොඩි වෙලක් තියෙන හා පොඩි වෙල්ලයක් තියෙන්නේ පොඩි වෙල්ලයක් තියෙන හා 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 ඒක කොහමද එතකොට හිමිකම් සාතිකයක් තියෙන්නේ වඩත් ඒක මේකත් හිමිකම් සාතික හා 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 මෙතනින් තමයි ඒ ඉඩමට යන්න පාර තියෙන වෙන් කරලා නේ. ඒ කියන්නේ අර ගංගොඩ පාර කියන්නේ මේ කාපට් එකේ ඉඳලා කාපට් පාර ඉඳන් මෙතනින් ඒ කියන්නේ ඉඩමට කෙලවරෙන් ඒ ඉඩම ඕනනම් වෙන කෙනෙකුට ගන්න ඕන නම් පාර වෙන් කරලා තියෙන්නේ. අඩි 12ක් තමයි මේ පාරේ පල්ල නේ. ආ මෙතන මේ මේ තියෙන වාලගේ කණුව දාලා මේ තියෙන කණුව මේ තියෙන කණුව ඒ පාරේ ලයින් එක. හා ඒ එතනින් එහා පැත්තම වාගේ මේ ඉඩම තියෙන්නේ නේ. තියෙන එතනින් එහා එතකොට මේකේ ප්‍රමාණය පර්චස් 16ක් හිමිකම් සහතිකයක් තමයි දැන් තියෙන්නේ මේකේ මිලවා කියන්නේ ලක්ෂ 975 පර්චස් එකනේ ඒ මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් නේ එතකොට මේ පාර ගිහිල්ලා කොහාටද වැටෙන්නේ මේ පාරෙන් මෙතන ගිහිල්ලා වැටෙන්නේ යන්තම්පලම හන්දිය ඉඳලා පුවක්ගස් හන්දියට වැටෙන්නේ හා යන්තම්පල හන්දියෙන් පුවක්ගස් හන්දියට වැටෙන පාරට වැටෙන්නේ මේ පාර ගිහිල්ලා ඉවර වෙන තැන කාගිල් ස්පොට් සිටියකුත් තියෙනවා හා 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 ඒ කියන්නේ සියලු පහසුකම් තියෙනවා කුරුණෑගල ටවුන් එකේ සාමාන්‍ය ඉතින් ඒ කියන්නේ කෙනෙකුට පදිංචියට අවශ්‍ය සියලුම පහසුකම් තියෙනවානේ ඉස්කෝල බැංකු රෝහල් ඕන දෙයක් තියෙනවා දොර මේ අවට සාමාන්‍ය ඉඩම් වල කොහොමද මිල යන්නේ ආ මෙතන හැබැයි ඉඩම් දෙකක් තියෙනවා හා ඒක පර්චේස් එක ලක්ෂ 11 මාර්ක් වගේ ආ ලක්ෂ 11 මාර්ක් වගේ මේ පර්චේස් එක කියනෝනේ මේ පුත්තලම් පාර ළඟ නැමෙරෙන්ද මිරසියක් ඉඳලා තියෙන්නේ හා එතන අවටම ප්‍රධාන පාර ළඟ මේ ඉඩමක් තියෙනවා ඒකත් පර්චේස් එක ලක්ෂ 20කට වැඩියි ලක්ෂ 20කට වැඩියෙන් කියනෝනේ එතකොට ඔයාලගේ හැබැයි දෙන්නේ ඔයාලා 975ට තමයි පර්චේස් එකනේ එතකොට මේ මිල ගන්නු සාකච්ඡා කරගෙන තව පුළුවන් කෙනෙකුට නේ හා එතකොට මේ අඹගහෙන් එහා පැත්තේ අර අනිත් අඹගහේට මෙහෙන් තියෙන මායිමෙන් තමා දකුණට දකුණ තමයි වාලගේ එතකොට මායිම තියෙන්නේ ඊට එහා පැත්තේ පිටිපස්ස තියෙන ඊට මේ එතකොට කොච්චරද ප්‍රමාණය කිව්වේ 19 පර්චස් 19ක් තියෙන්නේ මේක මීට වඩා මිල අඩු කරලා තමයි කියන්නේ හා එහෙම ඒ කියන්නේ මේක 975ක් ඊට වඩා අඩු මිලකින් තමයි ඒක දෙන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට මෙතනින් තියෙන පාරත් කෙනෙකුට ඕන නම් වහන්න පුළුවන් මේ මොකද සම්පූර්ණ ඊටම මිල දී ගත්තොත් එතකොට මේ ඉඩම් දෙකම ගන්න කෙනෙකුට මෙතනින් මේ පාර එතකොට අවශ්‍ය වෙන්නේ මෙතනින් පාර වහලා එතන සාමාන්‍ය පර්චස් 4ක වගේ කෑල්ල ඉතුරු වෙනවා නේ ඒ වගේ එතකොට මේ සාමාන්‍යයෙන් සම්පූර්ණ එතකොට කොහොමද ඉඩම ප්‍රමාණය 39 පර්චස් 39 කියන්නේ අක්කර කාලකට පර්ච් එකක් වගේ තමයි අඩු වෙන්නේ වීඩියෝ අවසන් වෙනකම් බලපුවාට මේ ඉඩම ගැන පැහැදිලි අවබෝධයක් එන්න ඇති කියලා මං හිතනවා මේ ඉඩම හොයපු ඔයාට හරියන ඉඩම කියලා හිතනවනම් මා සඳහන් කර ඇති හිමිකරුගේ දුරකථන අංකයට එමතුමා ලබා දුන්නොත් මේ ඉඩම සම්බන්ධව වැඩි විස්තර වගේම මේ මිල ගණන් ගැනත් ඔයාලට සාකච්ඡා කරගන්න පුළුවන් වෙයි. තවත් දවසක මෙවැනිම විකිණීමට ඇති ඉඩම සම්බන්ධව පැහැදිලි වීඩියෝකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.